අයිබෝන් ජයන්ත් උක්වත්ත බැංකුවෙන් ඉඳලා කතා කරන්නේ මේ වීඩියෝ එක අපි කතා කරන්නේ අලුත්ම ඇල්ට්කොයින් එකක් සම්බන්ධයෙන් SEEDIFY fund ඉතින් SEEDIFY කියන්නේ මේක NFT විශේෂයෙන්ම metaverse gaming සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් එතකොට නම SEEDIFY fund එතකොට ප්‍රොජෙක්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් බැලුවොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන් SEEDIFY fund is a blockchain ecosystem with a community driven seed stage fund එතකොට මේකේ සිද්ධ වෙන්නේ මේක community driven network එකක් එතකොට අලුතෙන් ගේම් එකක් ඩෙවලොප් කරපු entrepreneurs ගේමර්ස්ලට පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක අරගෙන ඒ ප්‍රොජෙක්ට් රිපෝට් එකක් SEEDIFY network එකට ප්‍රොපෝස් කරන්න. එතකොට SEEDIFY එකෙන් කරන්නේ මේක community එකට දානවා මේ ප්‍රොජෙක්ට් එක. එතකොට community approval එක හම්බුනොත් SEEDIFY මේ community එක ඇතුලේ ඊට පස්සේ SEEDIFY fund වලින් seed stage fund එකක් හම්බ වෙනවා මේ developers මේ අලුත් ගේම් එක ඩෙවලොප් කරන්න එහෙම නැත්නම් ලොන්ච් කරන්න. මෙතන කියනවා the project expands opportunities for blockchain gaming and gamers through involvement mechanism and community feedback. Interested game innovators submit their project proposal to SEEDIFY fund DAO then the community votes. එතකොට මේකෙ සිද්ධ වෙන්නේ තනිකර community එක තමයි decide කරන්නේ මොන ගේම් එකද ෆන්ඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මේකේ ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේක ඉස්සෙල්ලාම ඔයාට ටෝකන් එක buy කරන්න පුළුවන්. මෙතන buy pancake swap එකෙන් buy කරන්න පුළුවන්, Qcoin එකෙන් buy කරන්න පුළුවන්, නැත්නම් gate.io එකෙන් buy කරන්න පුළුවන්. ඊළඟට ප්‍රොජෙක්ට් ඩෙවලොපර්ස්ලාට පුළුවන් මෙතනට ගිහිල්ලා apply as a project කියලා ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක submit කරලා funds ගන්න. මෙතන ඔයාට wallet එක connect කරන්න පුළුවන්. එතකොට මේකේ තව option එකක් තියෙනවා. මේකේ ඔයාට stake කරන්න අවස්ථාවක් දීලා තිනවා. Yield farming තියෙනවා. දැන් මෙන්න මෙතන අපි ගියොත් මේ link එක click කරලා ගියොත් ඊට පස්සේ ඔයාට stake කරන්න පුළුවන්. නැත්නම් farm කරන්න පුළුවන්. ඉතින් stake farm කියන වෙනසක් තියෙනවා දන්නවා ඒක. දැන් stake කරනවා කියන්නේ ඔයා ගාව තියෙන coins ටිකක් lock කරනවා නැත්නම් invest කරනවා project එකේ. invest කරලා ඒකට reward එක direct ගන්නවා. ඒක farming කියන්නේ එහෙම නෙවෙයි. farming එකේදී ඔයාට options ගොඩක් තියෙනවා. නිකන් farm එකක් වගේ. ඔයාට select කරන්න පුළුවන් කොයි pool එකටද ඔයාට funds provide කරන්න අවශ්‍ය කියලා. ඒකේ APY එක වැඩිම pool එක හා APY වැඩි වෙන annual return එක වැඩි වෙන වැඩි risk එක වැඩි. ඉතින් ඔයාට හොඳ project එක වඩා වැඩි risk එකක් නැති එහෙම project එක select කරලා ඔයාට ප්‍රොවයිඩ් කරන්න පුළුවන් liquidity. ඒක තමයි yield farming කියන්නේ. එහෙම නැත්නම් තියෙන tokens ටික invest කරලා ඒකට return එකක් ගන්නවා. ඒ කියන්නේ staking. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා. නමුත් එකම කතන්දරේ ඔයා reward එකක් ගන්න එක අවසානයේ කාලේ අවසානයේදී. ඉතින් ඒ අවස්ථා දෙකම ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඔයාට staking පුළුවන්, farming පුළුවන්. ඒකට rewards ගන්නත් අවස්ථාව උදා කරලා තියෙනවා. මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට ඔඩිටඩ් ප්‍රොජෙක්ට් එකක්. එතකොට මේකලෝ සර්ටික් සර්ටිෆයිඩ් ප්‍රොජෙක්ට් එකක්, නෙට්වර්ක් එකක්. ඒ වගේම මේගොල්ලන්ගේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් වෙරිෆයි කරලා තිනවා. හැකන් වෙරිෆිකේෂන් එක හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මේවා රෙපිටඩ් රෙකග්නිෂන්ස් නැත්නම් ඔඩිට් ඔඩිටඩ් රිපෝර්ට්ස්. ඉතින් මේවා හම්බුණාම ප්‍රොජෙක්ට් එකට යම් කිසි ස්ටැබිලිටි එකක් තියෙනවා කියලා පේනවා. ඉතින් එතකොට SEEDIFY අපි චාට් එක පොඩ්ඩක් ගිහලා බලමු. SEEDIFY චාට් එකේ මේ වෙනකොට තියෙන හොඳ ඔපචුනිටි එක ගැන මම මේ කතා කරන්න හේතුව මේ තියෙන්නේ ට්‍රේඩින් view එකේ S funds කියලා ගාපුවම ඔයාලට එනවා SUSFUND USD කියන එක. මේක මම පෙන්නන්නම් මෙන්න මේක තමයි ටිකර එක. ගොඩක් අය අහනවා මේක කියද්දී චාට් එක පෙන්නද්දී ටිකර එකත් පැහැදිලිවම කියන්නේ කියලා. මේ තියෙන්නේ S fund USDT කියන චාට් එක. ඔයාට ඩේලි චාට් එකට ගියපම මෙන්න මේක තමයි අවස්ථාව. මේක අමේසිං ඔපචුනිටි එකක් මේ වෙනකොට ප්‍රොවයිඩ් කරලා තිනවා. මේක නෙට්වර්ක් එකක් විදිහට ඉන්වෙස්ටර්ස්ලා අතරේ ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. එතකොට පහුගිය බුල්රන් එකේදී මේක මැසිව් බුල්රන් එකකට ගියා. ඒ බුල්රන් එකේදී මෙයා මූනේ ඇත්තටම බිට්කොයින් අප් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙලා සතියක් දෙකක් ඇතුළත මෙයා පැරබෝලික් රන් එකකට ගියා. එතකොට දැන් බිට්කොයින් මේ වෙනකොට දැන් මේ තියෙන්නේ මේ පැරබෝලික් රන් එක 2021 ඔක්තෝබර් මාසේ විතර තමයි මේක ස්ටාර්ට් කරේ. මේ තියෙන 2021 ඔක්තෝබර් මාසේ බිට්කොයින් බ්‍රේක්අවුට් එක මේක සිද්ධ වුණේ. මේ බ්‍රේක්අවුට් එක පැහැදිලිවම පේනවා. මේක බ්‍රේක්අවුට් එක මේක සිද්ධ වුණේ 2021 ඔක්තෝබර් 21. 2021 ඔක්තෝබර් 21 මේ බ්‍රේක්අවුට් එක සිද්ධ වුණා. ඒකම වර මම පෙන්නනවා SEEDIFY චාට් එක. SEEDIFY චාට් එකේ මේ බ්‍රේක්අවුට් එක සිද්ධ වුණා 2021 ඔක්තෝබර් 29. එතකොට අරක 21 බ්‍රේක් වුණා, මේක 29 බ්‍රේක් වුණා. සාමාන්‍යයෙන් දවස් 8ක 10ක කාලයක් ඇතුළත බ්‍රේක් වුණා. දැන් මේ ඒ වෙලාව 2021 ඔක්තෝබර් මාසේ. එතකොට මෙන්න දැන් බිට්කොයින් වල තත්ත්වය. මේක මේ අප් ට්‍රෙන්ඩ් එක ඊට පස්සේ
high lows, high highs, hadada, yanawa wagema then they seeing break wenna onna menna then me enukota thaymat ara 45500 support line eke then bounce wenawa etanta ævilla etana touch kala me enukota aluthma green print eka then 46610 price eka මේක ඉදිරියේදී ගොඩාක් දුරට අවස්ථාවක් තියෙනවා මම කලින් වීඩියෝ එකේ මේ ගැන කතා කරා මේ 200 break කරන්න ගොඩක් දුරට අවස්ථාවක් තියෙනවා weekly chart එකේ amazing candlestick pattern එකක් හදලා තිනවා ඔයාලට ඒක අවශ්‍ය නම් වීඩියෝ එක බලන්න මම top right එකේ link එක දාන්නම් කලින් වීඩියෝ එකේ bitcoin price එක ගැන අපි candlestick ගැන කතා කරා ඒක වැදගත් එක බලන්න ඊට පස්සේ මේ breakout එක එකම CD fund gave our 2021 October dunna wagema thaw opportunity ekak denna goda durata ida thiyena. Iti meka CD me 5 world vithara nemi goda altcoins may move inne mema in some bitcoin monitor karanne ඊට පස්සේ wada idea ekak ganna puluwan altcoin wala opportunities kohomada inne kiyala. Dan me wenakota apita peena 20 period moving average eke me yellow line eke hold karagena inna price eke e wagema previous support layer ekak. Iti me awastha gananawa ma me support eka hold kara. එතකොට දැන් ආයමත් මේ සපෝට් එකකින් බවුන්ස් වෙනවා. ඉතින් මේ වෙනකොට ආයමත් දැන් මේ මොහොතේ අද දවසේ green print එකක්. ඉතින් green print එක එතකොට මේ previous red එක ගන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් ඒ වගේම bitcoin අතන positive move එකක් ගියොත් මේ සතියේ මේ weekly candle එකක් ගියොත් හොඳ amazing move එකක්. එතකොට මේ SEEDIFY fund එකත් breakout එකක් ගන්න ගොඩක් දුරට ඉඳ තිනවා. ඒ මොනොත් ඔයාලා පේනවා 2021 ඩොලර් 4 ඩොලර් 5යි 490 ඉඳලා මුණ ඩොලර් 18 වෙනකන් ඉතින් ඒ වගේ හිස්ටරි එකක් තියෙනවා SEEDIFY fund වලට move වෙන්න. ඉතින් මේක amazing project එකක් මේකෙන් මේක launch pad එකක් මේකේ idea එක concept එකක් විදිහට තියෙන අවස්ථාවේ ඒක මේගලන්ට provide කරලා මේ community එකෙන් approval එක අරගෙන funds අරගෙන develop කරලා launch කරන්න launch pad එකක් විදිහට උදව් කරන network එකක් තමයි SEEDIFY කියන්නේ. ඒ නිසා මේක amazing project එකක් metaverse වලට මේ වගේ කරන්න නැතුව බෑ. ඉතින් metaverse අලුතෙන් එන developers ලා තාක්ෂණයේ තිබ්බට funds නැත්තම් project එකක එළියට දාන්න බෑ. ඒ නිසා ඒ developers ලා කරන්නේ ඒගොල්ලෝගේ project එක මේගොල්ලෝ මේ වගේ තැනකට දීලා approval එක අරගෙන community approval එක අරගෙන funds අරගෙන develop කරලා launch කරන එක. එතකොට ඒගොල්ලෝ project එක launch කරනවා launch pad එක ඊට පස්සේ මේ community එකට සම්බන්ධ ආයර පුළුවන් ඒ decentralized exchange එක හරහා ඒවට invest කරන්න ඒ tokens ගන්න ඒ වගේ කාරණා ගොඩක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා SEEDIFY සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න SEEDIFY tokens තියෙනවා අන්ට ඔන්න stake කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ chart එකේ investment opportunity එකක් වෙනකම් බලන් ඉන්න මේකේ මේ මේක මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ initial game offering calendar එක. එතකොට April this year and we are ready for it කියලා දාලා තිනවා. April 13 24 25 මේ ඔක්කොම අලුතෙන් launch වෙන්න තියෙනවා. Realms of ETH කියලා එකක් තියෙනවා. League of Empires survival survival Rio moon metaverse මේ වගේ ගොඩක් launch pad එකේ තියෙනවා. මේ calendar එක monitor කරන්න පුළුවන්. ඒ වගේම SEEDIFY ට ලොකු community support එකක් තියෙනවා. එතන වාර පේනවා 655,000 following එකක් ඉන්නවා Twitter එකේ. ඒ වගේම ට්විටර් page එකේ මේක follow කරන්න ඔයාලට ideas ගොඩක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අලුත්ම updates ඔක්කොම දෙනවා. ඊළඟ මේක small cap token එකක්. මෙතන බැලුවොත් පේනවා coin market cap එකේ maximum supply එක 100 million S fund tokens තියෙන තේ නිසා මේකේ growth potential එක aggressive growth potential එකක් ගන්න කොට අදුරට ඉඩ තියෙනවා. ඉතින් මේක තමයි ඉතින් token එක. එතකොට ඔයා බලන්න මේක investment opportunities ඉදිරියේදී ගොඩක් දුරට එන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක පෙන්නන්නේ විශේෂයෙන්. ඉතින් chart එක monitor කරන්න ඉදිරියේදී පැහැදිලිවම ආයමත් amazing opportunity එකක් දෙන්න පුළුවන් අවස්ථාවක් මේකෙන් ගොඩක් දුරට උදා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් 20 උඩට ආවා. ඉදිරියේදී 200 උඩටත් එවි. ඉතින් මතක තියාගන්න channel එක කතා කරන සියලු දේවල් investment advice නෙමෙයි. මම life license financial advice කෙනෙක් නෙමෙයි. ඔයාගේ own research කරන්න අමතක කරන්න එපා. සල්ලි invest කරන්න කලින් මොකද මම වීඩියෝ එක දිගින් දිගට ගෙනියන්න අවශ්‍ය නැහැ. මේක තමයි project එක monitor කරන්න research කරන්න ඊට පස්සේ ඔයාගේ තීරණේ ගන්න අවශ්‍ය වෙලාවෙදී නිවැරදි තීරණ ගන්න. එහෙනම් වීඩියෝ එක සුපුරුදු විදිහට like කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. හැමෝම මම අලුත් වීඩියෝ එකෙන් එතෙක් සුබ දවසක්.